सिंहबोले सील देना साधन पिल करना ते सिंह धर्म चैनल के दिग्गतम बलन कट्टी दन्नवा अपि हुंगा अभिरहस कथा हेम कथा करना विशेषम अपि गाथन कथा कथा करना अभिरहस कथा कथा करना एवगेम अमनुष्य कथा कथा करना ते कालिनी अभिरहस वीडियो का अपि अपे चैनल के गेनाय नह ईट हेतु लोके एक पत्तकट अधिगेन यनवा एवगेम लंकावे हुंगा प्रश्न दिना ए देवल कथा करन्न ओने ए वगकीम अपिट तिब्बा एवगेम रुसिया सह यूक्रेन अतर युद्धे एक कथा किरीमे वगकीम अपिट तिब्बा अन्न ए हेतु निसा පොඩ්ඩක් අපිටම ආවේනික වීඩියෝ අපි පොඩ්ඩක් කතා කරන එක අඩු වුණා. හැබැයි කවදාවත් අපි මුල අමතක කරන කට්ටිය නෙවෙයි. ඉතින් මුල ඉඳලම අපිත් එක්ක හිටියේ මේ වගේ අභිරහස් කතා, ඝාතන කතා විශේෂයෙන්ම බලන්න ඕනි කියලා තමයි සිංහදම channel එක subscribe කරේ. ඉතින් අද කතා කරන්න යන එක්තරා අභිරහස් කතාවක් තමයි. මේ අභිරහස් කතාවේ සාරාංශයක් කිව්වොත් එහෙම පොඩි ළමයි දෙන්නෙක් සාමාන්‍ය අපි පොඩි කාලේ පවා නිකන් කොහෙට හරි එළියට ගිහිල්ලා සෙල්ලම් කරනකොට මොකක් හරි අමුතු දෙයක් අපි මීට කලින් දැකලා නැති මොකක් හරි දෙයක් අපේ අතට හම් වෙනවා. ඒක අපි ආසාවට එක ටික කාලයක් තියාගෙන ඊට පස්සේ ඉබේම ඒක අතුරුදහන් වෙලා යනවා. එහෙම නැත්නම් අපි විසික් කරලා දානවා. මේ වගේ මොකක් හරි දෙයක් වෙනවා. හැබැයි ඉතිහාසයේ ලියවිලා තියෙන පොඩි ළමයි දෙන්නෙක් එහෙම නැත්නම් අයියයි මල්ලි හොයා ගන්නවා එක්තරා දෙයක්. මිනිස් මොහොනට සමාන දෙයක්. ඉතාමත් පොඩි දෙයක්. මේ දෙක මේ අයියයි මල්ලි හොයාගන්නවා නිකන් ගෙදර ඉස්සරහ සෙල්ලම් කරගෙන ඉන්නකොට. ඉතින් මේක හොයාගත්තට පස්සේ මේ ගේ ඇතුලේ මොන වගේ දේවල් සිද්ධ වුණාද? ඊට පස්සේ මේ දෙක නැත්තම් මේ මිනිස් මූණවල් දෙක අවසානයේ කොහෙද ගියේ? අද වෙනකොට ඒක කොහෙද තියෙන්නේ? මේ අභිරහස් කතාව සවිස්තරාත්මකව කතා කරමු මේ වීඩියෝ එකේ. ඉතින් වීඩියෝ එකට යන්න කලින් සුපුරුදු පරිදි අපේ මේ සාමකාමී අරගලය දිගටමත් අපි කරගෙන යමු. අතාරින්න හොඳ නැහැ. මොකද අනිවාර්යයෙන්ම මම හැම වීඩියෝකම කියන එක දෙයක් තමයි මේක 100%ක් සාමකාමී අරගලයක් වෙන්න ඕනේ. ඉතින් කලින් වීඩියෝස් වල අපි කතා කරා ප්‍රංශ විප්ලවය ගැන කතා කරා, ඇමරිකා විප්ලවය ගැන කතා කරා. මේ හැම දෙයක්ම අපේ රටේ මේ පවතින තත්ත්වයට කොහොමද අපි ලින්ක් කරේ? මේ හැම දෙයක්ම ඉදිරියටත් මේ වගේ ලෝක ඉතිහාසයේ සිද්ධ වුණ විප්ලවයන් ගැන අපි කතා කරනවා. ඒක අපේ රටේ තියෙන තත්ත්වයත් එක්ක කොහොමද සංසන්දනය කරන්නේ? මේ හැම දෙයක් මගේ දිගින් දිගටම කතා කරනවා. ඊට හේතුව තමයි මේ වගේ අරගලයන් සිද්ධ වෙනකොට, එහෙම නැත්නම් මේ වගේ විප්ලවයන් සිද්ධ වෙනකොට ඉතිහාසය මොනවද අපිට කියලා දීලා තියෙන්නේ කියන එක අනිවාර්යෙන් අපි දැනගන්න ඕනේ. ඊට හේතුව තමයි මම දිගින් දිගටම මේ සාමකාමී අරගලයක් කියලා කියන්නේ මේ වගේ දෙකකින් කිසිම කෙනෙක්ගේ නැත්නම් සාමාන්‍ය මහ ජනතාවගේ වෙන්න පුළුවන්, පොලිස් නිලධාරියෙක්ගේ වෙන්න පුළුවන්, හමුදා නිලධාරියෙක් කාගේවත් ජීවිතයක් නැති වෙන්න හොඳ නැහැ. මේක 100%ක් සාමකාමී අරගලයක් විතරක් වෙන්න ඕනේ. අන්න ඒ අරමුණ අපේ හිතේ තියාගන්න ඕනේ. නීත්‍යානුකූලව ප්‍රජාතන්ත්‍රවාදී විදිහට මේ අරගලය අපි ගෙනිච්චා නම් අනිවාර්යෙන් ජය ගන්න පුළුවන්. අපි ඉදිරියට දිගටම මේ අරගලයත් එක්ක ඉන්නවා, මේ විප්ලවයත් එක්ක ඉන්නවා. හරි, මම මේ කතා කරන්න යන මේ සිද්ධිය 1971 සිද්ධ වුණ දෙයක්. ලින්කන් සහ කොලින් කියලා අයියයි මල්ලි දෙන්නේ. ඉතින් සාමාන්‍ය මේගොල්ලන්ගේ පුරුද්දක් තියෙනවා හවස ගෙදරින් එළියට ගිහිල්ලා පොඩ්ඩක් අරහෙම දුවල සෙල්ලම් කරනවා. ඔන්න ඔහොම තමයි මේ අයියයි මල්ලි දවසක් ගෙදරින් එළියට ගිහිල්ලා සෙල්ලම් කරනවා. ඉතින් ගෙදරින් එළියට ගිහිල්ලා සෙල්ලම් කරගෙන ඉන්නකොට තමයි මේගොල්ලන්ට එක්තරා රවුමක් වගේ එකක් හම්බ වෙනවා. ඒක මේගොල්ලෝ අතට අරන් බලනවා, ටිකක් බරයි. අනිත් පැත්තට හරවලා බලනකොට මිනිස්සෙක්ගේ මූණක් ඒ ගලේ කොටලා තියෙනවා. නිකන් බෝලයක් වගේ ටෙනිස් බෝලයක සයිස් එකකට තමයි මේ දේ තිබිලා තියෙන්නේ. හැබැයි ඉතාමත් බර එකක්. ඒ වගේම ඒක ළඟ තව එකකුත් මේ විදිහටම තිබිලා තියෙනවා. මේ දෙකම මේගොල්ල දෙන්න අතට අරන් බලනවා. එතකොට තමයි මේගොල්ලන්ට තේරෙන්නේ මිනිස්සෙක්ගේ මූණක් මේ ගලේ කොටලා තියෙනවා. ඔළුවක් එක්ක වගේ ලස්සනට කොටලා තියෙනවා. ඉතින් මේක බලපු ගමන් මේගොල්ල දෙන්නට තේරෙනවා මේක ටිකක් අලුත් වගේ. නැත්තම් මේ ළමයි දෙන්න පොඩි. හැබැයි මීට කලින් මේ වගේ දෙයක් මේගොල්ල දැකලා නැහැ. ඊට පස්සේ මේ දෙක ගෙදර ගෙනියමු කියලා මේගොල්ලෝ මේක ගෙදර ගෙනිහිලා අම්මටයි තාත්තටයි පෙන්නනවා. අම්මයි තාත්තයි බලනවා ටිකක් අමුතු මූණක්. සාමාන්‍ය මිනිස්සෙක්ගේ මූණක් වගේ නෙවෙයි ඒක කොටලා තියෙන්නේ. ටිකක් අමුතු මූණක්. හැබැයි අම්මයි තාත්තයි ඇත්තටම විශ්වාස කරන්නේ මුලදී මේක මොකක් කර සෙල්ලම් බඩුවක් කවුරු හරි දාලා ගිහිල්ලා ඇති කියලා. ඒගොල්ලොනුත් පාඩුවේ ඉන්නවා. හැබැයි මේ ගල් දෙක එහෙම නැත්නම් මේකට ස්ටෝන් හෙඩ් කියලා තමයි නම තියලා තියෙන්නේ. මේක එංගලන්තේ හෙක්ස්හැම් කියන එක්තරා ප්‍රදේශයක තමයි මේ දේ හොයාගත්තේ. අන්න ඒ හේතුව හින්දාම හෙක්ස්හැම් හෙඩ් එහෙම නැත්නම් හෙක්ස්හැම් ස්ටෝන් හෙඩ් කියලා මේකට නම තියලා තියෙනවා. මේ දෙක ගෙදර ආවට පස්සේ උගක් අමනුෂ්‍ය දේවල් මේ ගෙදර සිද්ධ වෙනවා වගේ මුලදී මේ පොඩි ළමයි දෙන්නට තේරිලා තිනවා. ඒ තමයි කවුරු හරි කනට ඇවිල්ලා කොඳුරනවා වගේ, රැට නිදා ගන්නකොට එක එක දේවල් මේගොල්ලන්ට අමනුෂ්‍ය දේවල් මේගොල්ලන්ගේ හීනෙන් පේනවා වගේ මේගොල්ලන්ට දිගින් දිගටම සිද්ධ වෙලා තිනවා. ඊට පස්සේ ළමයි දෙන්නටම හොඳටම වුණ. ඊට පස්සේ වෛද්‍යවරයා ගාවට ගිහිල්ලා පෙන්නනවා ඒ කාලෙම
මොකක්hari වෛරස් උණක් පැතිරුණ හින්දා වෛද්‍යවරයා කියනවා මේක වෛරස් උණක් තමයි කියලා. ඉතින් මෙහෙම ටික කාලයක් මේ ළමයි දෙන්න බෙහෙත් ගන්නවා. හැබැයි මේ ළමයි දෙන්නගේ මානසික මට්ටමේ මොකක්hari වෙනස් වීමක් මේ අම්මයි තාත්තයි බලනවා. අම්මයි තාත්තයි නෝට් කරනවා. ඊට පස්සේ මනෝ වෛද්‍යවරයෙක් ගාවට ගිහිල්ලා පෙන්නනකොට කියනවා මේ ළමයි දෙන්න මොකක්hari මානසික පීඩනයක ඉන්නේ කියලා. මේ මනෝ වෛද්‍යවරයා මේ ළමයි දෙන්නත් එක්ක තනියම කතා කරනවා. එතකොට මේ ළමයි දෙන්න කියපු දේ 100%ක් සමාන නැහැ. ඒ තමයි මේ ළමයි දෙන්නම කියන්නේ. අපි දෙන්න එකම කාමරේ තමයි රැට නිදාගන්නේ. රැට කවුරු හරි එක්කෙනෙක් අපේ කාමරේ ඇතුළට ඇවිල්ලා අපි නිදාගන්න එක බලාගෙන ඉන්නවා වගේ අපිට තේරෙනවා. ඒ වගේම අපි පොඩ්ඩක් ඇස් වහපු ගම කවුරු හරි ඇවිල්ලා අපේ බෙල්ල මිරිකනවා වගේ අපිට තේරෙනවා. මේ වගේ හුඟක් දේවල් සිද්ධ වෙලා අපේ කනගාවට ඇවිල්ලා කවුරු හරි කොඳුරනවා වගේ තේරෙනවා. මේ වගේ හුඟක් දේවල් මේගොල්ලෝ කියනවා. ඉතින් ඔහු මනෝවෛද්‍යවරයෙක් හින්දා මේ අමනුෂ්‍ය දේවල් ඒගොල්ලෝ විශ්වාස කරන්නේ නැහැ. ඉතින් මානසික පීඩනයට ඔහු බෙහෙත් දෙනවා. මේක ටික කාලයක් දීලා බලන්න මොන වගේ දෙයක් සිද්ධ වෙයිද කියලා. ඉතින් මෙහෙම ටික කාලයක් මේ ළමයි දෙන්න බෙහෙතුත් බොනවා. හැබැයි 100%ක් මේගොල්ලන්ට හොඳ වුණේ නැහැ. ඒ මානසික පීඩනය දිගින් දිගටම තිබ්බා. හැබැයි මේක මේ ළමයි දෙන්නගෙන් නැතර වුණේ නැහැ. අම්මටයි තාත්තටයි මේ ගෙදර මොනහරි අමනුෂ්‍ය දෙයක් සිද්ධ වෙනවා වගේ, අමුතු ශබ්දයක් ඇහෙනවා වගේ, කවුරු හරි කනට ඇවිල්ලා මොකක් හරි කොඳුරනවා වගේ, මේක අම්මටයි තාත්තටයි පවා රැට රැට තේරෙන්න පටන් ගන්නවා. රැට මේගොල්ලගේ කාමරය ඇතුළට කවුරු හරි ඇවිල්ලා බලාගෙන ඉන්න විදිහටත්, ඒ වගේ මේගොල්ලෝ දැන් ඇස් දෙක වහපු ගමන් කවුරු හරි ඇවිල්ලා මේගොල්ලගේ බෙල්ල මිරිකන විදිහටත්, අර ළමයි කියපු මේ හැම දෙයක්ම මේ අම්මටයි තාත්තටයි පවා සිද්ධ වෙනවා. ඊට පස්සේ තමයි මේ මනෝ වෛද්‍යවරයා ගාවට මේ අම්මයි තාත්තයි පවා ගිහිල්ලා මේ දේම කියනවා. ඊට පස්සේ ඔහු පෞද්ගලික ප්‍රශ්න ටිකක් අහනවා. ළඟදී ඔයගොල්ලන්ගේ ගෙදර මොනහරි දෙයක් වෙනස්කම් කරාද නැහැ මේ විදිහට අහනකොට තමයි අම්මටයි තාත්තටයි මතක් වෙන්නේ මේ ස්ටෝන් හෙඩ්ස් දෙක. එහෙම නැත්නම් මේ මුහුණවල් දෙක. ඊට පස්සේ අම්මයි තාත්තයි කියනවා මේ වගේ දෙයක් අපේ ගෙදරට ගෙනාවා. මේක ගෙනාවට පස්සේ තමයි මේ වගේ දේවල් සිද්ධ වෙනවා දෝ කියන සැකය තියෙනවා කියලා. ඉතින් ඒ මනෝවෛද්‍යය මේ වගේ දේවල් විශ්වාස කරන්නේ නැහැ. ඒකින්ද ඔහු hina වෙලා මේගොල්ලන්ට බෙහෙත් දෙනවා. හැබැයි ඒ බෙහෙත් වලින් මේගොල්ලෝ මුල් පවුලටම හරියන්නේ නැහැ. ඊට පස්සේ මේගොල්ලෝ මාධ්‍යට මේ දේවල් හෙලි කරනවා. මේ වගේ දෙයක් අපේ ගෙදරට ආවට පස්සේ මේ වගේ දෙයක් සිද්ධ වෙනවා කියලා. එතකොට මේගොල්ලන්ගේ ගෙවල් ගාව චර්ච් එකේ හිටපු ඒ ෆාදර් ඇවිල්ලා මේ දෙක බලලා කියනවා මීට කලින් කියන්නේ ක්‍රිස්තියානි ආගම එන්නත් කලින් සෙල්ටික් කියලා එක්තරා ආගමක් තිබ්බා. ඒ ආගම අදහන අය මේ වගේ දේවල් නිර්මාණය කරලා තමයි ඒගොල්ලෝ අදහලා තියෙන්නේ. අන්න ඒ වගේ දෙයක් කියලා මට පොඩි සැකයක්ත් තියෙනවා කියලා. ඒ වගේම මේ සෙල්ටික් කියන ආගම තාමත් හුඟක් කට්ටිය මේ ලෝකේ පිළිපදිනවා. ඉතින් ඒගොල්ලෝ මේ වගේ දෙයක් තියාගෙන අදහගෙන හිටියාද දන්නේ නැහැ කියලා ඒ ෆාදර් ඇවිල්ලා කියලා යනවා. ඉතින් මේ වගේ දේවල් පරීක්ෂණ කරන්නම කියලා හුඟක් විද්‍යාඥයෝ ඉන්නවා. ඒගොල්ලෝ මේක හොයාගෙන යනවා. පත්තරවල් වල එහෙම මේක ටිකක් ප්‍රසිද්ධ වෙන්න පටන් ගන්නවා. මේ වගේ දෙයක් ගෙදරට ආවට පස්සේ මුළු පවුලම මේ වගේ මානසික පීඩනයක ඉන්නවා කියලා මේක මේගොල්ල පරීක්ෂණ කරන්න පටන් ගන්නවා. හැබැයි ඒ කාලේ තිබ්බ තාක්ෂණයත් එක්ක හරියට මේ කොච්චරක් පරණද අන්න ඒ වගේ දේවල් හරියටම හොයාගන්න බැරි වුණා. එක එක කට්ටිය මේක පරීක්ෂණ කරලා එක එක මත ඉදිරිපත් කරන්න පටන් ගත්තා. ඒ තමයි මේක අවුරුදු ගාණක් පරණයි. ඒ කියන්නේ මේ ලෝකෙට පිටසක්වල ජීවින් ඇවිල්ලා ඉන්න අන්න ඒගොල්ලන්ගේ මුහුණ තමයි මේ විදිහට ගලක කොටලා තියෙන්නේ. මේක මිනිස්සුගේ මුහුණක් නෙවෙයි කියලා තව කට්ටියක් තර්ක ඉදිරිපත් කරන්න පටන් ගත්තා. ඒ වගේම තව කට්ටියක් කියන්න පටන් ගත්තා නෑ නෑ මේ පොඩි ළමයි සෙල්ලම් කරන්න කියලා ගලක කවුරු හරි කොටලා දීලා තියෙනවා කියලා. මේ වගේ එක එක දේවල් කිව්වට පස්සේ එක පුද්ගලයෙක් ඇවිල්ලා කියනවා මේ දෙක මගේ ළමයි දෙන්නට සෙල්ලම් කරන්න තමයි මම මේ විදිහට රවුම් ගල් දෙකක් අරගෙන කොටලා මගේ ළමයි දෙන්නට දුන්නේ. මමත් ටික කාලයක් ඒ ප්‍රදේශයේ ජීවත් වුණා. එතනදී තමයි මේ දෙක අතුරුදහන් වුණේ කියලා. ඊට පස්සේ මේ ස්ටෝන් හෙඩ්ස් දෙකම පරීක්ෂණය කරගෙන හිටපු කට්ටිය කිව්වා හරි ඔයා මේක ඔයාම කරපු දෙයක් නම් ඔයා ආයමත් මේ වගේම කොටලා අපිට පෙන්වන්න. එතකොට මේක ඔයාගේ කියලා අපි පිළිගන්නම් කියලා. හැබැයි ඒ දේ ඔහුට කරගන්න බැරි වුණා. ඒ කියන්නේ ඒකට ළඟින් යන රූපයක්වත් ඔහුට කොටා ගන්න බැරි වුණා. ඊට පස්සේ ඔහු නෙවෙයි කියලා එතනදී ප්‍රතික්ෂේප වෙනවා. ඊට පස්සේ එක විද්‍යාඥවරියක් අය ඇවිල්ලා මේක දිගින් දිගටම පරීක්ෂණ කරනවා. සාමාන්‍ය මේ සයන්ටිස්ට්ලා එහෙම නැත්නම් විද්‍යාඥයෝ එහෙම මේ මිත්‍යා විශ්වාස කරන්නේ නැහැ. මේ අමනුෂ්‍ය දේවල් විශ්වාස කරන්නේ නැහැ. හැබැයි අය මේක අයගේ ගෙදර තියලා පරීක්ෂණ කරගෙන යනකොට අයත් කියලා තිනා මම හැමදාම රැට නිදා ගන්නකොට කවුරු හරි ඇවිල්ලා මාව බලාගෙන ඉන්නා වගේ මට හිතිලා තියෙනවා. මට තේරිලා තියෙනවා මම නිදාගත්තට පස්සේ මගේ බෙල්ල මෙරිකනවා වගේ මට තේරිලා තියෙනවා. ඒ වගේම සමහර වෙලාවට කවුරු හරි ඇවිල්ලා මගේ කනට කොඳුරනවා වගේත් මට
තේරිලා තියෙනවා කියලා අය කියලා ඊට පස්සේ ඒක තව කට්ටියකට දෙනවා මේක රිසර්ච් කරලා බලන්න කියලා. හැබැයි ඉතින් ඒ කාලේ තිබ්බ තාක්ෂණයත් එක්ක මේක හරියටම කොච්චරක් පරණද මේකට මොන වගේ අමුද්‍රව්‍ය භාවිත කරලා තියෙනවද මේ හැම දෙයක්ම හරියටම හොයාගන්න බැරුණා. කාලයත් එක්කම මේක එහෙම මිනිස්සු අමතක කරලා දැම්මා. ඊට පස්සේ තව එක කණ්ඩායමක් ඇවිල්ලා මේක තවදුරටත් පරීක්ෂණ කරන්න. ඒ කියන්නේ තාක්ෂණය තව පොඩ්ඩක් දියුණු වුණාට පස්සේ මේක තවදුරටත් පරීක්ෂණය කරන්න ඕනේ කියලා ඒගොල්ලෝ ඉස්සරහට එනවා. හැබැයි අවසානයේ තියාගෙන හිටපු ඒ විද්‍යාඥයා ගෙදරින් මේක අතුරුදහන් වෙලා යනවා. ඔහු හැම